නායකත්වයත් බලය ඇල්ලීමත් කරුණු දෙකක්. ඒ නිසා අපි පරිස්සමෙන් ඒ ගැන පක්ෂයක් හැටියට ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. පක්ෂ නායකත්වයක වෙනසක් සිදුවීමට අවශ්‍ය පරිසරය, අවශ්‍ය පරිණතභාවය, අවශ්‍ය වගකීම ඊට වඩා වැඩියෙන් කළ හැකි කුමක්ද කියන එක වැදගත් වෙනවා. මේ පිළිබඳ තීන්දුවක් ගන්න. ඒ ගැන තරාදීකට දාලා කියලා බලනකොට බලන්ට වෙනවා පක්ෂක නායකත්වය කියන්නේ වෙනම විෂයක්. පක්ෂයක් දුර්වල කිරීමට කඩිනම් වුණොත්, කලබල වුණොත් ඒකේ ප්‍රතිවිපාක රටට විඳින්න වෙනවා. ඒ ගැන පරිස්සමෙන් අපි ක්‍රියා කළ යුතුව තිබෙනවා. ජනාධිපති අපේක්ෂකයා වීමට ජ්‍යෙෂ්ඨ නම්, විපක්ෂ නායකයා වීමට ජ්‍යෙෂ්ඨ නම්, ඒ වගේම ඊළඟ අගමැති අපේක්ෂකයා වීමට ජ්‍යෙෂ්ඨ නම්, සජිත් ප්‍රේමදාස මහත්මයාට ඇයි පක්ෂ නායකත්වයට ජ්‍යෙෂ්ඨ නැත්තේ? රටක විපක්ෂ නායකයා තමයි ඊළඟ රටේ රාජ්‍ය නායකයා. එතුමා ඊළඟ මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා බවට පත් වෙන්න ඕනේ. අපේ ඉල්ලීම එතුමා අගමැති අපේක්ෂකයා නම් එතුමා අනිවාර්යයෙන් පක්ෂ නායකයා බවට පත් වෙන්න ඕනේ. අපි ඊළඟ මහමැතිවරණයේදී බලය ලබා ගන්න උත්සාහ කරනවා. එක්සත් ජාතිපක්ෂයේ දීර්ඝ කාලයක් තිස්සේ නායකත්වයේ වෙනසක් බලාපොරොත්තු වුණා රටේ ජනතාව. ඒ නායකත්වයේ වෙනස තුළින් අපි ඉදිරියට මැතිවරණයට මුහුණ දෙනවා. පුද්ගලිකව කියන්නේ මම එහෙමනම් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ නායකත්වයේ යටතේ. තව මන්ත්‍රීවරු කී දෙනෙක් එහෙම ඉන්නවද දන්නේ නැහැ. මම නම් ඉල්ලන්නේ නැහැ. බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ නායකත්වයේ යටතේ ඉදිරියට තරඟ කරනවද නැද්ද කියලා තීන්දුව කරන්න. ජනාධිපතිවරණ 6ක් රනිල් වික්‍රමසිංහ යටතේ පෙරදිලා. ඉතින් තව මොනවා? මේ මැතිවරණ ප්‍රතිඵල අනුව විපක්ෂයට 100යි, පොදු ජන පෙරමුණට 125යි තියෙන්නේ.